මම පින්වතුනි LTT අස්සේ යනකොට එහෙමයි දැක්කේ ඒගොල්ලන්. ඒගොල්ලන්ටත් මේක වඩන්න පුළුවන්. ඒගොල්ලන්ටත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. මේගොල්ලන්ට තණ්හාව නැති වුණොත් මේගොල්ලන්ටත් ඒ සනීපය ලැබෙනවා. කියලා මම එහෙම ඒගොල්ලන්ට මෛත්‍රිය වඩාන යනකොට ඒගොල්ලන් බැලුවා මේ ක්ලිනොච් වල හරියට වඩිනකොට ඉන්ටර්විව් කරා මේගොල්ලන් ඇහුවා උපාංශයයි මේ ස්වාමියයි ඔච්චර සතුටු කියලා. මං සතුටු මොකද මේ භාවනාව වඩාගෙන ඒගොල්ලන්ට සෙත් පතාගෙන ඒ ගමන කියේ. මං එච්චර විස්තර කරේ නැහැ. හැබැයි ඒක සත්‍යයක්. තමන්ට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මේ ඇඟ තියෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි. මේ ඇඟ තියෙනවා හැම සත්‍යයකටම. මේ ධර්මතාවයේ ඔක්කොටම සත්‍යයි. මේක වැඩුවතින් ඔක්කොටම විමුක්තිය ලබන්න පුළුවන්. ඒකින් තමයි ඔස්ට්‍රේලියානු ජාතික අයටත් මේ ඉන්න විශේෂයෙන් ඇබෝරිජිනීස්ලටත්. ඒ කියන්නේ මේ ඉස්සර මොකද ආදිවාසීක ඒ අයටත් මේ ජපාන් චීන කේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා රිෆියුජීස්ලා තායිවාන් වියට්නාම් මේ හැම මිනිස්සුකම වික්ටෝරියා ස්ටේට් එකේ ඒ ඔක්කොටම මේ උත්තම ශාන්තිය ලෝභ දෝස මොහ නැති වෙලා මේ ධාතු මනසිකාරය සිද්ධ කරන් ඒ සැහැල්ලු වෙලා රිලැක්ස් වෙන පැත්තට ඒ අයටත් නිවනට ලං වෙන්න ලැබේවා වික්ටෝරියා විතරක් නෙමෙයි මුළු ඕස්ට්‍රේලියාවටම ඊට පස්සේ ලංකාවේ ගම් නියම් ගම් කූඹි වගේ මිනිස්යන්ට මේ සත්‍ය දැන් අවබෝධ වේවා. ඊට පස්සේ ඉන්දියාවේ මුළු කූඹි වගේ ගොඩාක්ම ජනගහනේ ඉන්න හෙලිකොප්ටරකින් යනවා වගේ ඒගොල්ලන්ටත් ලෝභය ද්වේෂය මෝහය දුරු වේවා. ඒ වගේම නේපාලයේ ටිබෙටේ චීනේ ලොකු ජනගහනයක් ඉන්නවා. ඒ ප්‍රාන්තවල හැම මිනිස්යෙකුටම සංසීමක් ඇති වෙන්න. ඒ විතරක් නෙමේ ඔහොම හිත යවන්න පකිස්තාන් ඇෆ්ගනිස්තාන් ඉරාන් ඉරාක් සිරියා මෙඩිටරේනියන් මොනාද එතකොට අප්‍රිකාව යුරෝපය සෞදි අරේබියා නෝර්ත් ඇමරිකා සවුත් ඇමරිකා ඔස්ට්‍රේලියාවට ආයෙන්න තායිවාන් මේ ජපාන් ඔස්ට්‍රේලියාවට ආයෙන්න මේ ඔක්කොම මනුෂ්‍යයන් කවුරුත් අයින් කරන්නේ නැතුව ඒ හැමෝටම හිතටම ඇවිල්ලා දෑතින් බලනවා වගේ පෘථුවිය දිහා මේ ඔක්කොටම ලෝභය ද්වේෂය නිවන් සාන්තිය ලැබේවා. කාටත් අඩුවක් නැතුව ඒ නිවන සුවපත් වීම ඇති වේවා. මනුෂ්‍ය විතරක් නෙමේ වැඩි හිතන්නේ ලාවට හිතන පෘථුවිය ඈතින් බලනවා වගේ ඒ පාරම සත්වය ඔක්කොම සත්තු බල්ලෝ පූසෝ ඇමීබා මේ ඔක්කොම සත්වයන්ට ලෝභ දෝෂ මොහ නැති වෙන්න මනුෂ්‍යාත්මයක් ලැබෙන්න නිවන් මඟ යන්න ලැබෙන්න. යක්ෂයෝ භූතයෝ ප්‍රේතෝ එහෙමයි ඉන්නව ඒ තලවල ඉන්න අයටත් මනුෂ්‍යාත්මයක් ලැබිලා නිවන් ධාතුවට යන්න ලැබෙන්න. වේතරාණී පදුම කියන අපාය ලෝකව අවිච්ඡය දක්වා ඒ ඔක්කොටම අවංකව හිතන්න මේ කතා කරන වෙලාවේ පින්වතුනේ දුක් තියනයි ඉන්නවා. මේක නිකම් මනස්කල්පිත එකක් නෙමේ. දැන් මෙහෙම කතා කරනකොට මෙහි හිරගෙවල් වල ඉන්නවා වගේ මරණීය දඬන දීලා ඒවා දීලා ඉන්න කට්ටිය ඉන්නවා. ඩිපෝට් කරන්න බලාගෙන ඉන්නවා. ඔහොම ජීවිත තියෙනවා පින්වතුනි. ඉන්ටෙන්සිව් කෙයාර් වල ඉන්නවා. ඒ වගේ මේ මනුෂ්‍ය ලෝකයේ පේනවා දුක්. හැබැයි මේකට සමාන කරන්න බැරි දුක් විඳින තල තියෙනවා. ඒ අයටත් හිතන්න බුදුරෙක් පහළ වුණේ ඔක්කොටම පින්වතුනි. ඒ හින්දා පාතාල ලෝකේ ඉඳන් ඊට පස්සේ චතු මහරජික තාව තිමස තුසිත යාම නිම්මාතරති ඒ ඔක්කොම තලවලට ඒගොල්ලන්ගේ ලෝභ දෝෂ මොහ අඩුයි. ගන්ධර්වයන් ඉන්නවා සුරංගනාවල් ඉන්නවා. ඒ අයටත් ඔක්කොම ලෝභයේ ද්වේෂයේ මොහය ඉක්මනටම තුරන් වෙලා නිවන් සුවය ලැබෙන බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම අබස රකණිතා බ්‍රහ්ම ලෝක දක්වා ඒ ලෝක තලවල් හිතේ මවිලා ඒගොල්ලන්ට ලෝභය නැහැ ද්වේෂය නැහැ හැබැයි මෝහය තියෙනවා පින්වත්නි. මම කියන ෆීලිං එක තියෙනවා. පටිච්ච සමුප්පන්න ස්වභාවය ඒගොල්ලන්ට වැටහිලා ඒ මම නෑ නේද කියලා සැහැල්ලුව ඒ අතරීම ඒ අයටත් ඒ නිවන් ධාතුව ස්පර්ශය වෙන්නේ. අකණිතා බ්‍රහ්ම නේ සංඥා නා සංඥා කියන ලෝතලවල ඔක්කොටම ඊට පස්සේ එළියෙන් මුළු මනුෂ්‍ය ලෝකේ අපාය ලෝකවල දේවලෝක බ්‍රහ්මලෝක එළියෙන් තියෙනවා වගේ ඒගොල්ලන් තමන්ගේ බබාලා කියලා හිතලා අම්මා කෙනෙක් හිතනවා වගේ
ඒගොල්ලන්ට ලෝභය ද්වේෂය මොහය නැති. ඔක පොඩි වෙලාවක් ඇඟ සැහැල්ලු කරන් හිත සැහැල්ලු කරන් අර විදිහට ප්‍රාර්ථනාව කරන්න ඒ චිත්‍රයේ කමඨහනේ නිමිත්ත අරගෙන මම නලලෙන් හිතන්න පුරුදු වෙනවා. නලලෙන් හිතනකොට තමන්ට හුස්ම ගන්නවා දැනේවි. ඇඟ පැත්තට